අපි දැන් බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න පිස්ටන් එකකට කොහොමද පිස්ටන් වලලු සම්බන්ධ කරන්න කියලා කතා කරන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. එහිදී මම ඔයාලට පෙන්වනවා මේ තියෙන වලලු ගලවපු පිස්ටන් එකක්. මේ වලලු ගලවපු පිස්ටන් එකක් ගත්තාම ඔයාලට මේ පේන පිස්ටන් එකේ ඔයාලට පේනා මේ උඩ ඉඳලම මේ ඉහළ ඉඳලා පහළට ගත්තාම මේ පළවෙනි වලලු දෙක නැත්තම් පළවෙනි ඇලි දෙක තුලට යොදන්නේ අපි සම්පීඩන වලලු කියලා ඔයාලා දන්නවා. තුන්වෙනි වලල්ල හෙවත් ඔයාලට පේනා මෙතන මේ කුඩා සිදුරු සහිතව ඇලියක් පවතිනවා. මේ සිදුරු සහිතව තියෙන ඇලියට අපි කියනවා තෙල් පාලන වලලු ඇතුළත් කරන ඇලිය කියලා. අපි එකට කෙටියෙන් ඔයිල් රින්ග්ස් කියලා කියනවා. එතකොට සම්පීඩන වලලු දෙකක්, ඒ කියන්නේ කම්ප්‍රෙෂර් රින්ග්ස් දෙකක් තියෙනවා. තෙල් පාලන වලල්ලක්, ඒ කියන්නේ ඔයිල් කන්ට්‍රෝල් රින්ග් එකක් තියෙනවා. එතකොට ඒ වලලු වර්ග දෙක තමයි ඔබ මේ දකින්නේ. මේ ඔබ දකින්නේ සම්පීඩන වලල්ලක්, මේ ඔබ දකින්නේ තෙල් පාලන වලල්ලක්. එතකොට අපි මේ වලලු ගලවලා ඉවත් කරපු මේ පිස්ටන් එකට කොහොමද වලලු ඇතුළත් කරන්න කියලායි අපි කතා කරන්නට යන්නේ. ඒ සඳහා අපි අපේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා යොදාගන්නේ මෙන්න මේ ටූල් එක. අපි මෙයාට කියනවා පිස්ටන් රින් කැලිපර් එකක් කියලා. මේ පිස්ටන් රින් කැලිපර් එක පාවිච්චි කරලා තමයි අපි මේ විදිහට මේක ක්‍රියාත්මක කරනවා. මේ පිස්ටන් රින් කැලිපර් එක ක්‍රියාත්මක කරලා එහෙම නැත්නම් යොදාගෙන තමයි අපි මේ පිස්ටන් එකට මෙන්න මේ පිස්ටන් වලලු ඇතුළු කිරීම සිද්ධ කරනු ලබන්නේ. හොඳයි, අපි දැන් බලමු මේ පිස්ටන් එකකට කොහොමද මේ පිස්ටන් රින් සෙට් එක යොදන්නේ කියලා. හොඳයි, අපි කැලිපරේ අරගෙන කැලිපරේට ගලවගත්ත රින් එකක්, ඒ කියන්නේ අපි මුලින්ම තෙල් පාන වලල්ලයි දාන්නේ. මෙන්න මේ ආකාරයට තෙල් පාන වලල්ල අපි ඇතුළු කිරීම කරනවා. අනතුරුව කැලිපරක පාවිච්චි කරලා එහි මිට මේ ආකාරයට තද කරගත්තට පස්සේ අපිට පිස්ටන් වලල්ලේ නිදහස් ස්ථානය, එහෙම නැත්නම් පිස්ටන් වලලු පරතරය වැඩි වෙනවා ඔයාලට පේනා මෙහෙම. ඒ කියන්නේ පිස්ටන් රින් ගැප් එක වැඩි කරගෙන අනතුරුව අපි කැලිපරක පාවිච්චි කරලා පිස්ටන් එකේ අපි තෙල් පාලන වලල්ලට හිමි ස්ථානයට ඒ වලල්ල ඇතුළු කිරීම මෙන්න මේ ආකාරයට සිද්ධ කරනවා. එහි නිවැරදි පිහිටවීම සඳහා අපිට යම් තෙරපි වීමක් සමහරට කරන්නට වෙන්න පුළුවන්. ඒක මෙන්න මේ ආකාරයට සිද්ධ කරනු ලබනවා. අපි පිස්ටන් එකේ දෙවැනි සම්පීඩන වලල්ල මේ ආකාරයට අරගෙන අපි නැවතත් පිස්ටන් රින් කැලිපර් එක පාවිච්චි කරලා මෙන්න මේ ආකාරයට වලල්ල නැවතත් අපි සවි කර ගැනීම කරනවා. එය අපේ පිස්ටන් එකේ දෙවැනි ඇලියට මෙන්න මේ ආකාරයට ඇතුළු කිරීම අපි සිද්ධ කරනවා. ඔන්න ඔය ආකාරයට ඔබ දැක්කේ දැන් ඔන්න ඔය ආකාරයට ඇලි දෙකකට අපි පිස්ටන් රින්ග්ස් දෙකක් ඇතුළු කරලා තියෙනවා. අපි දැන් බලමු ඉහළම ඇලියට කොහොමද පිස්ටන් රින්ග් සෙට් එක ඇතුළු කරන්නේ කියලා. අනතුරුව අපි පළවෙනි සම්පීඩන වලල්ල මෙන්න මේ ආකාරයට අරගෙන නැවතත් පිස්ටන් රින්ග් කැලිපර් එක පාවිච්චි කරලා අපේ පිස්ටන් එකේ ඉහළම ඇලියට මෙන්න මේ ආකාරයට ඇතුළු කිරීම කරනවා. විශේෂම මතක තියාගන්න ඕන වැදගත්ම කාරණාව තමයි පිස්ටන් රින්ග් සෙට් තුන ඇතුළු කරාට පස්සේ ඒ පිස්ටන් වලලු වල විශේෂයෙන්ම වලලු මූට්ටුව, පිස්ටන් වලල්ලක ඒ දෙකලවරක් තියෙන අපි කියන වලලු මූට්ටුව, ඒ වලලු මූට්ටුව ඔයාලට පේනවා ඔයාලගේ මේ වීඩියෝ එකේ ඔයාලට පේන අපේ පිස්ටන් වලලු මූට්ටුව මේ ආකාරයට පේනවා. මෙන්න මේ පිස්ටන් වලලු මූට්ටුව වලලු තුනේම එකිනෙකට අංශක 120 බැගින් ආනත වෙච්ච තල තුනක පිහිටන විදිහට අපි සමන්විත කරන්නට ඕන. එහෙම නැති වුණොත් ඒ වලලු මූට්ටු හරහා සම්පීඩිත වාතය ඉහළ පහළ ගමන් කරන්න හැකියාව තියෙනවා. හොඳයි, එතකොට ඔයාලට පේනවා මෙන්න මේ ඔයාලා දකින්නේ තෙල් පාලන වලල්ලයි. තෙල් පාන වලල්ල තියෙනවා යටින්ම, ඊට උඩින් තියෙන්නේ දෙවෙනි සම්පීඩන වලල්ල, ඊට උඩින් තියෙනවා පළවෙනි සම්පීඩන වලල්ල. හොඳයි, ඔය විදිහට ඔයාලා පිස්ටන් එකට රින් සෙට් එක දාන්න හුරු වෙන්න.